Aibuan, Rupavahini Prarthi. Mama Ransi Ranasinghe. Mama Sampadaya Vansha. ගල් මහින්ද විද්‍යාලයේ සඳරු තත්සර බාලහේවා 2013 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත් වේ. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 198 කි. මේ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර බලාපොරොත්තු වන්න. ලොව පුරා කෝටි සංඛ්‍යාත ළමා පරපුර අද විශ්ව ළමා දිනය සමරති. පවුල ඔබ සුරකී මෙවර තේමාවයි. ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කොට ඔවුන්ට වඩාත් යහපත් ජීවන තත්ත්වයක් උදා කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය 1989 වසරේදී ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සම්මත කළේය. ලෝපුරා දරුවන්ගේ සුභසිද්ධිය පාදක කරගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ළමා දිනය සැමරීමට සෑම රටක්ම දිරිමත් කළේය. ඒ අනුව ලෝක ළමා දිනය ලෙස ඔක්තෝබර් පළමු දිනේ යෝජනා විය. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් සෑම වසරකම ඔක්තෝබර් පළමු දින ලෝක ළමා දිනය සමරයි. ලෝක ළමා දින පරමාර්ථය වී යුත්තේ ළමයින්ගේ සුභසිද්ධිය වෙනුවෙන් විවිධ වැඩසටහන් සකස් කර ඒවා සැලසුම් සහගතව ඉදිරිපත් කිරීමයි. මෙවර විශ්ව ළමා දින ජාතික උත්සවයේ නිලුම්පොකුර මහින්ද රාජපක්ෂ රංගහලේදී අද පැවැත්වින ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය එය සංවිධාන කළේය. ජනාධිපති ආර්ය ශ්‍රීරන්ති රාජපක්ෂ මැතිනිය ප්‍රධාන ආරාධිතාව වූවාය. නන්දසින් ප්‍රවිනි පාසල් දරුදරියෝ පිරිසක් සිය දක්ෂතා ඉදිරිපත් කළහ. මේ රාජ්‍ය ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්සකරළිය මහතා 2013 ලෝක ළමා දින සැමරුම් මුද්දරය මුල් දින කවරය හා ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්ති කිටුම් පත ජනාධිපති ආර්ය ශිරන්ති රාජපක්ෂ මැතිනිය වෙත පිළිගැන්වීය. පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කළ පරිකල්පන සමස්ත ලංකා චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයන්ට හා විවිධ ශිෂ්‍යයන්ගේ දක්ෂතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සම්මාන හා මුදලින් ත්‍යාග පිරිනැමින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන මහතා ප්‍රධාන දේශනීය පැවැත්විය. අපි අද පොත් මල්ල කර තියාගෙන ළමයින් වෙනුවෙන් හැමදාමත් පෙනී සිටින ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ලෝක ළමා දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධාන කළා. රූපවාහිනී සංස්ථාව පරිශ්‍රයේ පැවති වැඩසටහන් වලට දිවයිනේ පාසල් රැසක සිසු සිසුවියන් එක්ව සිටියා. රූපවාහිනී ළමා පුවත් නිවේදක අමිල දිල්ෂාන් ඒ පිළිබඳව ගෙන එන වාර්තාවක් දැන්. ජාතික ළමා දිනය වෙනුවෙන් ජාතික නාලිකාව ලෙස ජාතික රූපවාහිනිය රූපවාහිනී පරිශ්‍රයේහි උදෑසන පටන් විශාල ක්‍රියාකාරකම් රැසක් සිසුන් දරුවන් වෙනුවෙන් සංවිධානය කොට තිබුණා. විශේෂයෙන්ම ජාතික රූපවාහිනී ළමා දින ප්‍රධාන උත්සවය උදෑසන කාලයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ගරු සභාපති මොහන් සමරනායක මැතිතුමන්, අධ්‍යක්ෂ ජෙනරල් චන්ද්‍රපාල ලියනගේ මැතිතුමන් ප්‍රමුඛ රූපවාහිනී කාර්යමණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඉන් අනතුරුව මෙහි පැමිණි දරුවන් සඳහා විශේෂ බස් රථ සේවාවක් ජාතික රූපවාහිනිය විසින් යොදවා තිබුණා. ඒ බස් රථ සේවාව හරහා සියලුම දරුවන් හට කොළඹ නගරයේ තිබෙන ආකර්ෂණීය සහ අලංකාර ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වුණා. එවගේම රූපවාහිනිය ඔස්සේ ඔබ දකින දරුවන්ගේ අධ්‍යාපනික සහ විනෝදාත්මක කුසලතාවයන් හට ඉඩකඩ ලැබෙන කුරුබුහුටි අපේ පැයවැනි වැඩසටහන්වල සජීවී අත්දැකීම දේස්ථානයේදී සියලුම දරුවන් හට ලබා ගැනීමට අවස්ථාව උදා වුණා. එවගේම සවස් කාලයේදී විශේෂ සංස්කෘතික සංදර්ශනයකුත් මෙම වැඩසටහන අලංකාරවත් වුණා. දරුවන් සඳහා වූ විශේෂ ගවේෂණාත්මක ක්‍රියාකාරකම් සහ මෙහි ඉදිව තිබූ විවෘත වේදිකාව හරහා දරුවන්ගේ දක්ෂතාවයන් හට හොඳ අවස්ථාවක් නිර්මාණය වුණා. මේ සියලු කටයුතු සමගින් රූපවාහිනී පරිශ්‍රයට ජාතික ළමා දිනය වෙනුවෙන් පැමිණි සියලුම සිසු දරුවන් හට අද දවස අමතක නොවන දිනයක් බවට පත්වන්නට ඇති. මම කොළඹ මහානාම විද්‍යාලයේ අමිල දිල්ෂාන්. සීවී විග්නේශ්වරන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්වීම බාර ගනී. උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී ඒ චන්දසිරි මහතා විසින් යාපනය කාර්යාලයේදී පත්වීම ලිපිය අද බාර දෙනු ලැබීය. ප්‍රථම වතාවට පවත්වන ලද උතුරු පළාත් සභා මැතිවරණයෙන් ඉලංගේ තමිල් අරසු පක්ෂයෙන් ඉදිරිපත් වූ විග්නේශ්වරන් මහතා මනාප ඡන්ද 132,255ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානයට පැමිණියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනයේ 154 වෙනි වගන්තියේ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පත් කිරීම පිළිබඳ කරුණු සඳහන් වෙයි. ඒ අනුව පළාත් සභාවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් අතුරින් බහුතර කැමැත්ත පළාත් ආණ්ඩුකාරවරයා වෙත දැන් වූ පසු ආණ්ඩුකාරවරයා විසින් ප්‍රධාන අමාත්‍යවරයා පත් කරනු ලබයි. ආණ්ඩුකාරවරයා ඉදිරියේ අත්සන් තබා පත්වීමේ ලිපිය බාර ගැනේ. පසුව ව්‍යවස්ථාවට අනුකූලව දිවුරුම් දීම සිදු කළ යුතුය. ප්‍රධාන ඇමති දුරේ රාජකාරී ආරම්භ කළ යුත්තේ ආණ්ඩුකාරවරයා විසින් රජයේ ගැසට් පත්‍රයේ නිවේදනය කිරීමෙන් පසුව බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනයේ දැක්වේ. පොදු රාජ්‍ය මණ්ඩල සභාපතිත්වය ඉදිරි දෙවසර සඳහා ශ්‍රී ලංකාවට හිමිවීම මෙරට ප්‍රතිරූපය අන්තර්ජාතික වශයෙන් ශක්තිමත් කරන්නක් බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස්නෝනිස් මහතා පවසයි. සමුළුවෙන් ශ්‍රී ලංකාවට වාසි රසක් අත්වන බව මහ කොමසාරිස්වරයා කියා සිටී. පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වේ. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් පදවියට අමතරව වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා පොදු රාජ්‍ය මණ්ඩල මහ කොමසාරිස් මඩුලේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙසද ක්‍රියා කරයි. ජාතික රූපවාහිනිය සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ක්‍රිස් නෝනිස් මහතා සමුළුවේ ප්‍රතිලාභ ගැන කරුණු පැහැදිලි කළේය. මෙවර පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ තේමාව දෙස බලන්න. ඉන් කියවෙන්නේ සමානාත්මතාවයෙන් උත් සංවර්ධනය යන්න. මෙය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙලට ඉතා සමීපයි. සියලු ජනකොටස්වලට සමානව සංවර්ධනයේ පළ බෙදා දීම ඉන් සිදුවෙනවා. ඊට අමතරව මෙය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය අන්තර්ජාතික ප්‍රජාව හමුවේ පෙන්නුම් කිරීමට අවස්ථාවක්. ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරි දෙවසර සඳහා එහි සභාපතිවරයා ලෙස පත් වෙනවා. ජනවාස සතිය ආරම්භයේ එය අද සිට ලබන 6 වෙනි දින දක්වා ක්‍රියාත්මකයි. ලබන 7 වෙනි දිනට යෙදෙන ලෝක ජනවාස දිනය නිමිත්තෙන් මෙය ප්‍රකාශයට පත් කෙරෙන. සමාරම්භක උත්සවය අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී අද පැවැත්වෙන. පළමු දින තේමාව වූයේ හෙට දින අභියෝග ජය ගැනීමට අද දින සූදානම් යන්නයි. මොරටුව නගරයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ජනතාව හා නිලධාරීහු මෙහිදී දැනුවත් කරනු ලැබූහ. නාගරීකරණයේ ගැටළු වලට කඩිනමින් විසඳුම් ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. ශ්‍රී ලංකාව ජනාවාස කරණී සුවිශාල අභියෝග ජය ගනිමින් ජයග්‍රහණ අත්පත් කර ගනිමින් ඉදිරියට යන රාජ්‍යයක් මිස දුප්පතුන්ව පැල්පත් වලට ගාල් කරමින් ඔවුන්ගේ දුප්පත්කම අන්තර්ජාතිකව ආදායම් උපදවා ගැනීමේ පින්තූරයේ බවට තවදුරටත් පාවිච්චි කරන්න ඉඩ නොදෙමින් ඉදිරියට යන රටක් බවට නිසක වශයෙන්ම පත් වී තිබෙනවා. නාගරික නිවසයන්ගේ ගැටළු වලට විසඳුම් සැපයන ජංගම සේවයක්ද පැවැත්වෙන. රාජ්‍ය ආයතන රසක් ඊට එක් විය. සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණද අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. රුපියල් කෝටි 5ක වියදමින් ඉදිකරනු සිවුමහල් නිවාස සංකීර්ණයේද ලබන 7 වන දින ජනතා අයිතිරපත් කිරීමට නියමිතයි. ජනාවාස සතියේ
සිටිති. විද්‍යාකර ප්‍රාථමික පාසලේ නුරන්සි රොණිත් ගමගේ සහ කුලියපිටිය විශාකා බාලිකා විද්‍යාලයේ සජනී දසින්තා යන ශිෂ්‍යාවද ලකුණු 195 බැගින් ලබා 3වෙනි ස්ථාන හිමි කරගෙන තිබේ. මෙවර ශිෂ්‍යත් විභාගයේට සිසුහු 322455 දෙනෙක් පෙනී සිටියහ. එක් විෂයකට අවම වශයෙන් ලකුණු 35 බැගින් විෂයන් දෙකටම ලකුණු 70කට වැඩියෙන් ලබාගත් සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සහතික පිරිනැමීමට පියවරගෙන ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් WMNJ පුෂ්පකුමාර මහතා පවසයි. මේ අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 223908 දෙනෙක් සහතික ලැබීමට සුදුසුකම් ලැබ සිටිති. සංචාරක නවසීලන්ත ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර නිල නුවණ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා. ඒ ලකුණු 44කින්. තරගයේ පැවැත්මේ පල්ලිකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කාසිය වාසී දිනාගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පළමු පන්දුවට පහර දීම තීරණය කළා. ඒ අනුව පන්දු අර 50 අවසානයේ කඩුළු 9ක් දැවි ලකුණු 291ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. දිමුත් කරුණාරත්න ලකුණු 81ක්ද කුසල් පෙරේරා ලකුණු 65ක්ද රැස් කළා. පන්දු යැවීමේදී නවසිරන්ත කණ්ඩායම වෙනුවෙන් ඇඩම් මිලන් කඩුළු 5ක් බිඳහෙළුවා. වර්ෂාව හේතුවෙන් නවසිරන්ත කණ්ඩායමට මුහුණ දීමට හැකි වුණේ පන්දු අර 40කට පමණයි. ඔවුන් කඩුළු 7ක් දැවි ලකුණු 169ක් ලබා ගත්තා. ඒ අනුව ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 44ක ජයක් හිමි වුණා. ග්‍රාන්ට් එලියට් ලකුණු 63යි. පන්දු යැවීමේදී සීටුගේ ප්‍රසන්න කඩුළු 5ක් බිඳහෙළුවා. බස්නාහිර සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද රාත්‍රියේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවේ. බස්නාහිර පළාතේ සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල හෙට මද වැසි හට ගන්නා බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ සමගම අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනය මාවට පත් වෙනවා. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රියේ 10ට. අයිබෝන්.